අද අපි බලමු මාකටිං බෑග් එකක් කොහොමද මහගන්නේ කියලා. මේක ඔයගොල්ලන්ට සාමාන්‍ය මැෂින් එකක වුණත් මහගන්න පුළුවන් ඉතාම පුංචි මුදලක් තමයි මේ වගේ බෑග් එකක් මහන්න අපිට වියදම් වෙන්නේ. මගේ channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඔයා අද නම් ඉස්සෙල්ලම මගේ channel එකත් එක්ක එකතු වෙන්නේ මම ආදරෙන් ආරාධනා කරනවා අපේ channel එක subscribe කරලා bell notification එක on කරලා තියාගන්න කියලා. එතකොට මම අලුතෙන් පාඩමක් දාපු ගමන්ම ඔයගොල්ලන්ට පුළුවන් notification එක ගෙන්න ගන්න. එවගේම දර්ශී ක්‍රාෆ්ට් අපේ Facebook page එකත් like කරලා එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඒකටත් මම මහොම් පාඩම් දානවා. එවගේම Facebook page එකේ student කෙනේ album එකේ අපේ ළමා ඇඳුම් course එක මිලදී ගත්ත අය මට මහල එවන ඇඳුම් මම ඒකේ update කරනවා photos ඔයගලන්ට බලන්න පුළුවන්. ළමා ඇඳුම් course එක පිළිබඳව සම්පූර්ණ විස්තරයක් තියෙනවා 2023 ඔක්තෝබර් 1 වෙනිදා මම දාපු video එකේ. ඒක බලන්න කරන්න කැමති අය කැම්බ්‍රෙල්ලා කියන රෙද්ද තමයි අපි මාකටින් බෑග් එක මහගන්න ගන්නෙ. මේක 60 පළල තමයි එන්නේ. ඉතින් පුංචි මුදලක් වෙන්නේ මේකෙන් යාරයක්. මම 150ට යාරයක් ගත්තේ. මේ තොග මිලට නෙමෙයි සාමාන්‍ය සිල්ලර මිලට තමයි මම මේ සුදු කළු දෙකෙන් යාර යාර අරගෙන වෙත් තියෙන්නේ. සාමාන්‍ය ඔයගොල්ලන් වැඩිපුර ගන්නකොට ටිකක් අඩුවට ගන්න පුළුවන් මීටත් වඩා. සාමාන්‍යයෙන් යාරකින් අපිට බෑග් තුනක් වගේ මහගන්නත් පුළුවන්. කළු ටිකක් ඇත්තටම වීඩියෝස් වලට පැහැදිලි මදි නිසා මම වෙන පාටක් තමයි හෙව්වේ. නමුත් කඩේ තිබුණේ මේ කලස් දෙක විතරයි මම ගන්නකොට. ඒක නිසා මම මේ දෙක අරගෙන ආවා. ඔයාලට සම්පූර්ණ බෑග් එක තනි පාටින් මහගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයගලන්ට පටි එහෙම වෙනස් කරලා වෙන පාටකින් මහගන්න පුළුවන්. දිගපල දානෝ රෙදි කොටස් කපා ගන්න ඕනෙම කෙනෙක් දාන නිසා මම අවශ්‍ය රෙදි කොටස් ටික කපා ගත්තා. ඉතින් ඔයගලන්ට මම කියන්නම් මේ වගේ දිගපලල මේකේ ඇත්තටම අපි කොටස් රෙදි කොටස් දෙකක් අරගෙන තියෙනවා. අඟල් 17 දිග සහ අඟල් 15 පළල විදිහට. අඟල් 17ක් උස අඟල් 15ක් පළල රෙදි කොටස් දෙකයි. බෑග් එකේ හැන්ඩල් සඳහා මම අරගෙන තියෙනවා අඟල් 4ක් පළල අඟල් 50ක් දිග රෙදිපටි දෙකක්. අද මම බෑග් එක කළු පාටින් මහනවා. රෙදිපටි දෙක සුදු පාටින් මහනවා. සුදු පාටින් බෑග් එක මෙහොම ඉක්මනට කිලුට වෙන නිසා මම සුදු පාට යොදා ගන්නවා පටි වලට විතරක්. අපි ඉස්සෙල්ලම නිර්මාණය කරගන්නේ මේ පටි දෙක හැන්ඩල් දෙක. ඉතින් ඕගලන්ට තියෙන්නේ අපි මේ අඟල් 4ක් පළලට කපාගත්ත පටි මෙන්න මේ විදිහට දෙකට නමා ගන්නවා හරිමැදින්. ඊට පස්සේ දෙපැත්තේ තියෙන රෙදි කොටස් ටික ඒ නැම්ම ළඟට මෙන්න විදිහට නමාගෙන තනි පටියක් හදා ගන්නවා. සම්පූර්ණ පටිය මේ විදිහට නමා ගන්න ඕනි. අනිත් පටියත් මේ විදිහට නමා ගන්න ඕනි. මේ විදිහට නමාගෙන දිගටම පින් කරාගත්තා නම් ඔයගලන්ට ලේසි මහගෙන යන්න. මේ විදිහට මම සම්පූර්ණ පටියම නමාගෙන තියෙනවා. ඊට පස්සේ අපි මේ පැත්තෙන් දිගටම මහගෙන යනවා. ඊට පස්සේ අනිත් පැත්තත් මහගෙන යනවා දිගටම. ඊළඟට ඔයගොල්ලන් බෑග් කොටසේ අඟල් 15 පැත්ත මේ විදිහට අඟල් 15 පැත්ත මේ විදිහට අඟල් කාලක් නමලා නැවත අඟල් කාලක් නමලා මහගන්න දිගටම රෙදි කොටස් දෙකම මේ විදිහට කරගන්න. හරි මම දැන් රෙදි කොටස් දෙකම මේ විදිහට නමලා මහගත්තා. දැන් අපිට තියෙන හැන්ඩල් අල්ලගන්න මේ විදිහට මේ රෙදි කොටස හරි මැදින් දෙකට නමා ගන්න. දෙකට නමාගෙන මැද මාක් කරගන්න. ටෙලරින් චෝක් එකකින් පොඩි මාක් එකක් දාගන්න. ඊට පස්සේ ඒ මැදට නැවත දෙපැත්තේ රෙදි කොටස් දෙක මේ විදිහට නමාගෙන ඒ මැදත් ලකුණු කරගන්න ඕනේ. මේ පැත්තේ වගේම බෑග් එකේ අනිත් පැත්තත් අපි මේ විදිහටම ලකුණු කරගන්න ඕනේ. මේ පැත්තත් ලකුණු කරගෙන ඉමු. බෑග් එකේ උඩ සහ යට කොටස් දෙකේම මැද ලකුණු කරගන්නවා. ඊට පස්සේ නැවත මැදට මේ දෙපැත්ත රෙදි කොටස් දෙක නමාගෙන නැවත මැද ලකුණු කරගන්නවා.
දැන් අපි handle අල්ලගමු handle අල්ලගන්නේ බලන්න මේ විදිහට යට ඉඳලා අපි ලකුණු කරගත්ත mark එකකින් මෙහාට තියාගන්න ඕනි ඔයා හදාගත්ත පටිය back එකේ අඩියේ තමා මම මුලින්ම මේ විදිහට පටිය තියලා pin කරගන්නේ ඊට පස්සේ මේ පැත්තේ අපි mark එක තියාගත්ත තැනට pin එකක් ගහගන්නවා ඊට පස්සේ පටිය අපි මේ විදිහට අරගෙන අනිත් පැත්තේ අපි mark කරගත්ත යට මේ විදිහට pin එකක් ගහගන්න ඕනේ උඩත් mark කරගත්ත තැනට pin එකක් ගහගන්න ඒ විදිහට pin කරගත්තට පස්සේ අපි බලමු මහ ගන්න විදිහ මම එක පැත්තක් මහලා පෙන්වන්නම් මෙතනින් හරවගෙන අනිත් පැත්ත පහලට මහගෙන යන්න ඕනේ කොටුවක් විදිහට. ඒ විදිහට තමයි අනිත් පැත්ත පටිය මහගන්නේ සහ අනිත් පළුවටත් පටි කොටස අල්ලගන්නේ. බෝඩරේ සඳහා මේ පටිය දිග පළල මම කපාගෙන තියෙන්නේ අඟල් 6ක් පළල සහ අඟල් 50ක් දිග විදිහට ඒකත් අඟල් 6ක් පළල පැත්තෙන් දෙපැත්ත පොඩිවට නමලා මහගන්න. ඒ විදිහට ඒ පටිය මහගත්තට පස්සේ බෑග් එකේ එක හොඳ පිට පළුවක් අරගෙන රෙදි පටියේ හොඳ පිට මතට බෑග් එකේ හොඳ පිට මෙන්න මේ විදිහට තියාගෙන මේ විදිහට වටේටම මහගෙන යන්න ඕනි. මේක මහගෙන යද්දී මෙන්න මේ වගේ හරවන තැන් මහනකොට අනිවාර්යයෙන්ම ඉදිකට රෙද්ද වැදලා තියෙද්දී රෙද්ද පමණයි අපි හරවගන්නේ. රෙදි කොටස් දෙක විතරයි අපි මේ විදිහට හරවගන්නේ. ඔයගලන්ට ඉදිකට උඩට ගිහින් තිබුණත් මේකේ අර කොටු හැඩය එන්නේ නැතුව හැඩය වෙනස් වෙනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම හරවන තැන්වලදී ඉදිකට රෙදි කොටසට වැදලා තියෙද්දී හරවන්න ඕනේ. දැන් මම අඟල් 50ක් දිග කපාගත්ත පටිය ටිකක් වැඩිපුර තමයි කපාගෙන තියෙන්නේ. මොකද මදි වුණොත් ගැටලුවක් වෙන නිසා වැඩි වුණොත් අපිට ඒක කපලා ඉවත් කරගෙන අවශ්‍ය ප්‍රමාණයට මහගන්න පුළුවන් නිසා. ඉතින් දැන් මම මේක මෙතනින් නවත්තගෙන ඊට පස්සේ මම අර වැඩිපුර තීප රෙදි කොටස කපලා දාලා මේක මේ විදිහට මට අවශ්‍ය ගානට නමලා මහගන්නවා. ඊළඟට අපිට තියෙන්නේ දැන් අපි මේ විදිහට එක පැත්තකට අල්ලගත්තානේ ඊට පස්සේ අනිත් පළුවේ හොඳ පිට මේ විදිහට අරගෙන මේ විදිහට තියාගෙන වටේට මහගෙන යන්න තමයි
ඔයාලට පුළුවන් මේ මහගත්ත බෑග් එක තවත් ශක්තිමත් වෙන්න වටේට අවුට්ලයින් එකක් මහගෙන යන්න.